කෙනෙක් අකමැති වෙනකොට වැස්සට තවත් කෙනෙක් කැමති ඒකට හරි හරියට වැස්සට කැමති අයත් වැස්සට අකමැති අයත් කොච්චර හිටියත් වැස්සත් අවුවත් සෝබා දහමේ සියලු කාරණා සම්බන්ධයෙන් සිදු කරන මෙහෙය ඉතා ඉහළයි. බොහෝ විට ඔබත් එක්ක මීට පෙර අප ඇවිද ගියේ වැස්සෙන් වියෝ වූ විනිර්මුක්ත වූ අවස්ථාවල. ඒත් අද අපි යන්නට සූදානම් මේ මහ පොළොවේ වැස්ස හා අවුව හා අනෙකුත් සියලුම දේශගුණික තත්ත්වයන් එක්ක බැඳියාවන් සහිත මහ පොළොව මත මේ සොබාධාරා ලුණුගම්වෙහෙරට පිවිසෙන පළමු අවකාශය බලන්න ගලන හැටි ගංගා පවා අපව පිළිගන්න. පසෙකින් දකුණින් මොනරාගල දිස්ත්‍රික්කයත් අනෙත් පසින් ලුණුගම්වෙහෙර ජලාශයත් රමණීය දසුන් මවන ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ අතිශය දැකුම්කලූ බිම්කඩක් වෙනදා අධික ලෙස දහදියෙන් යුක්ත පරිසර තත්ත්වයක් නිර්මාණය කර නමුත් ඔක්තෝබර් සිට ඇදහැලෙන වැස්ස තෙතබරිත පාරිසරික කලාපයක් බවට මෙය පරිවර්තනය කරනවා. මේ කාල සමය ජනවාරි දක්වා පවතිනමුත් වාර්ෂිකව ඇදහැලෙන වැස්සෙහි සමස්ත මධ්‍ය අගය මිලිමීටර 1000 ඉක්මවන්නේ නැහැ. වැසි රටාවේ පවතින තත්ත්වය මන්දාරම් හා අන්ධකාරය අතර නිර්මාණය කරන බොහෝ රටා හා ශාඛ කඳන් මත වැහි බිඳු අඳින සිත්තම් අපූර්වත්වයක් ජනිත කරනවා. මිනිසෙක් මේ අලුත් රූපමය පරිසර තත්ත්වයේ ඇසට හුරු කර නොතිබුණොත් මේ සියල්ල දැකීමට තරම් වරමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සතුන් දෙස බලන ඇසින්ම භූමියේ පවතින විවිධ භූරූප සහ අලුත් නිර්මාණ දෙසත් ඇස යොමු කරන්නේ නම් අපූරු සෞන්දර්යවේදියෙක් වාගේම විද්‍යාත්මක පදනමක තහවුරුව හඳුනා ගන්නටත් ඔබට හැකි වේවි. බුරබුරා පනින අයුරට වතුර කවදම හරි දවසක ඇවිල්ලා වැස්ස වෙලාවක බලන් ඉඳලා තියෙනවද? පත්‍රයක් මතින් බිමට වැටෙන වතුර බිඳුවක් කොයි තරම්නම් කැලලක් හදනවද කියලා වැලි තලාවේ නැත්තම් පස් ස්තරයක. මේවත් දවසක හරි වටින දේවල් වේ ජීවිතයට එකතු කරගන්නට රසාස්වාදයට වගේම අර්ථ ගෞරවය හදාගන්නත් විද්‍යාත්මකව. චින්තක මහත්තයා, දැන් මේ උද්‍යානය ගැන ලුණුගම්වෙහෙර ගැන මොන වගේ අර්ථකථනයක්ද අපිට ආරම්භයේදීම ලබා දෙන්න පුළුවන් එක මායිමක ඉඳලා? මේ අපි ඉන්නේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ ප්‍රධාන පිවිසුම ආසන්නේ කළුපාලම කියන ස්ථානයේ. මේක තමයි ප්‍රධාන පිවිසුම. ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය කියන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික උද්‍යාන අතරින් සුවිශේෂී ජාතික උද්‍යානයක්. මේක ආරම්භ කළ තියෙන්නේ 1995 තමයි මුලින්ම ගැසට් කළා මේක ජාතික උද්‍යානයක් විදිහට ප්‍රකාශයට පත් කරේ. ඒකට හේතු සාධකුනේ මේ කිරිඳිවය හරස් කළා ඉදි කරපු ලුණුගම්වෙහෙර ජලාශය. විශාල ජලාශයක් ලංකාවේ තියෙන ජලාශ පද්ධති වලින් දැනට තුන්වෙනි ස්ථානය ගන්න ජලාශයක් තමයි මේ ලුණුගම්වෙහෙර ජලාශය. ලුණුගම්වෙහෙර ජලාශය ඉදි කළා ඒකේ පෝෂක ප්‍රදේශයක් විදිහට තමයි මේ ජාතික උද්‍යානය ආරම්භ කරන්න මුල්ුණේ. ඊට අමතරව මේකේ තව අරමුණු දෙකක් තිබුණා.
අලි මංකඩක් විදියට යාල සහ උඩවලව ජාතික උද්‍යානය අතර අලි මංකඩක් විදියට මේක ආරම්භ කරන්න එක මූලික අරමුණක් වුණා. අනිත් එක තමයි මේ අවතැන් වෙච්ච සතුන් මේ ලුණුගම්වෙර මේ ව්‍යාපාරයත් එක්ක අවතැන් වෙච්ච සතුන් ගේ ආරක්ෂාව සඳහා භූමියක් විදියට ආරක්ෂිත ස්ථානයක් විදියට මේක ජාතික උද්‍යානය බවට පත් කරා. ඇත්තටම අපි මේ ගත්තොත් මේකේ විශාලත්වය වෙනවා. අවස්ථා දෙකකදී මේක ගැසට් නිවේදන මගින් මේ ප්‍රකාශයට පත් කළා දිනවා. මුල් අවස්ථාවේදී හෙක්ටයාර් 23,500ක වගේ විශාලත්වයකින් යුතු භූමි ප්‍රදේශයක් තමයි මුලින්ම ගැසට් කරේ. ඊට අමතරව විහෙරගල ව්‍යාපෘතියත් එක්ක ඇති වුණු නව තත්ත්වයක් එක්ක මේක හෙක්ටයාර් 27,000ක වගේ 27,100ක වගේ 185ක විශාලත්වයකින් යුතු භූමි ප්‍රදේශයක් බවට ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කරා. කිරිඳි ඔය වෙනදා ගලා ගිය හික්මුණු ගති අමතක කොට බොරදිය රැගෙන කැළතිමින් පහළට ගලා යනවා හැල්මේ. ඉන් ප්‍රීණණය වන හෝ කැළඹෙන ජල තලය දඩබ්බර බවින් යුක්ත වුවත් සෝබාදහමේ රිද්මය හා තුලණයට මේ සියල්ල ඉතා වැදගත්. කළු පාලම ගැන පවතින ගුප්තමය ගෞරවය දශක ගණනාවක් ඈතට දිව යනවා. ගඟ ඡණ්ඩ වූ පසු පාලමටත් උඩින් යනවා ජලධාරාව. තවමත් ඊට කාලය නොවේ. මත්සයින් හෝ උන් ගොදුරු කරගන්නා සතුන් දැකීමට පහසු නැහැ. වැස්ස විසින් කියා දෙන පාඩම් ඉගෙන ගනිමින් අප යන්නට පිටත් වුණා ඉදිරියට. ඒ වැස්ස නිසා තනිව හුදෙකලාව විසඳුම් සොයාගත නොහැකිව තෙමෙන සතුන් දෙසද නිරීක්ෂණය කරමින්. කළු පාලම පසුකර වැඩි දුරක් යා යුතු නැහැ දකින්නට මුවන්සේම අලිරංචු. එහෙත් සියල්ලෝම ලැජ්ජාශීලී ගති ඇති අය. එහෙත් ඔවුන් සතු වනගත ජීවන කුසලතා ආශාවෙන් අධ්‍යයනය කළ හැකි. කොච්චර බලන් වුණත් එපා වෙන්නේ නැහැ. මෙච්චර ලුණුගම් වෙහෙර හරහා යනවා එනෝ මේ තරම් හැඩ වර්ණවත් විශාල ජලාශයක් මේ උද්‍යානය ඇතුළට එනකන් හම්බ වෙන්නේ නැහැ. අපිට ආය ආයේ කතා කරන්න මේවායි දේවල් තියෙනවා කියලා හැඟෙන්නේ එතකොට. දැන් අර උද්‍යානයේ උසම කන්ද සිත්තරන් කන්ද ඈතින් පේනවා. කඳු වැටියක් විදිහට ආයේ මෙහෙම ඔවිටක් යනවා. හරිත පැහැ තුරුපෙත් වනබිම පේනවා. ජලාශී උඩට උඩට ඇවිදන් එනවා. ලුණුගම් වෙහෙර ජාතික උද්‍යානයට මේ මූලාශ්‍රයට මේ නම පාදක වෙන්නත් මේ ජලාශය වැදගත් වෙනවා. කොහොමද මේකේ හිස්සිඳීම නැගිටීම සහ ජෛව විවිධත්වය? ඇත්තටම මේ ජලාශය 1985 විතර තමයි මේ ජලාශය ආරම්භ කරේ. ඒ වකවානුවේ විශාලත්වයෙන් දෙවනිම ජලාශය වුණා. අපි මේ ජෛව විවිධත්වය ගැන කතා කරනවා නම් පරිසර පද්ධති විවිධත්වය ගැන අපිට සඳහන් කරන්නම වෙනවා. මම හිතන්නේ මේ උද්‍යානය තුළ මේ වගේ ජලාශ දෙකක් විශාල ජලාශ දෙකක් පිහිටලා තියෙනවා. ඒ වගේම වැව් විශාල ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ගංගා දෙකක් මායිමේ පිහිටලා මේ උද්‍යානය පෝෂණය කරනවා. ඒ වගේම සත්ත්ව විවිධත්වය ගත්තොත් අපි වෙනත් උද්‍යානවල දකින අලි කොටි වලස්සු වගේ විශේෂ සතුන් මේ උද්‍යානයේ දැක ගන්න පුළුවන්. දිවිපවුලට අයත් සත්ත්ව විශේෂ හතරම මේ උද්‍යානයේ දැක් ගන්න පුළුවන්. දිවියා, හඳුන් දිවියා, වල් බලලා, කොළ දිවියා වගේ සතුන් විශේෂ හතරම මේ උද්‍යානයේ දැක් ගන්න පුළුවන්. ඒ වගේම විශාල පක්ෂි විවිධත්වයක් තියෙනවා. පක්ෂීන් විශේෂ 240කට ආසන්න ප්‍රමාණයක් මේ උද්‍යානයේ වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අපිට කෘමි විශේෂ, ඒ වගේ මුරඟ විශේෂ, මත්ස්‍ය විශේෂ, සමනල විශේෂ 40ක් විතර ප්‍රමාණයක් මේ උද්‍යානයේ අපිට ජෛව විවිධත්වය විදිහට දැක ගන්න පුළුවන් වෙනවා. අපි මේ ඉන්න ස්ථානය ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ ලුණුගම්වෙහෙර ජලාශය ඉස්මත්තේ තියෙන පහළ පෑවුවේ වගේ ස්ථානය. අපි මේ ඉන්න ස්ථානයට ආසන්නේ මේ ජලාශය ඉදි කරන්න කලින් ගම්මාන රාශියක් තිබිලා තියෙනවා. ඒ මිනිස්සු ඒ කැපග්‍රීම් කළා වෙනත් ස්ථානවලට ගිහිල්ලා ජලාශය පෝෂණය කරන්න, ජලාශය නිර්මාණය කරන්න ඒ අවශ්‍ය
පසුබිම සලස දීලා තියෙනවා. ඒක නිසා අපිට මේ ජලාශ දිගේ සංචාරය කරනකොට ඒ වතුර ජලයේ අඩු කාලවලදී ඒ ගම්මානවල තිබුණ නටබුන් දක්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශ ආශ්‍රිතව පුරාවිද්‍යාත්මක වැදගත්කම කියුතු ස්ථාන රාශියක් මේ ජලාශයට යට වෙලා තියෙන මේ අවස්ථාව වන විට ඒවා අපිට වතුර අඩු කාලවලදී දැක් ගන්න පුළුවන් වෙනවා. ගල්කණු මණ්ඩිය කියන ස්ථානයේ සුවිශේෂී ස්ථානයක් අතරින් ඊට අමතරව යුරු ආශ්‍රිතව තියෙන විශේෂ පාෂාණ විශේෂ සහ ඒවායේ නිර්මාණ ස්වාභාවික ඇතුළත් නිර්මාණ ඉතාමත් දැකුම් කළු අවස්ථාවක් විදිහට අපිට දැක් ගන්න පුළුවන්. මුහුදු මට්ටමේ සිට මීටර 100කට ආසන්න උසක පිහිටි ලුණුගම්බෙහෙර ජාතික උද්‍යානය සමස්ත භූමි ප්‍රමාණයෙන් 75%ක් පමණ භූතලයෙන් හා 15%ක පමණ ජලතලයකින් යුක්ත එකක්. අනෙකුත් ආසන්න ජාතික උද්‍යාන හා සාසඳා බලද්දී විශාල ජලාශ දෙකක් හා වැව්, පොකුණු, අභ්‍යන්තර හා ගලා යන ගංගා මෙන්ම අතුශාකා නිසා මීට අත්වන ජෛව විවිධත්වය අග්‍රස්ථයි. එහෙත් මෑතක් වනතුරු සංචාරක ආකර්ෂණය හිමි වූයේ අල්පවයි. අද වන විට නව සංචාරක ඉසව් යටිතල පහසුකම් සංචාරක බංගලා ආදියෙන් පොහොසත් තැනක් බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලුණුගම්බෙහෙර පත් කර තිබෙනවා. එය වර්තමාන සබාදම් ප්‍රේමීන්ට ඉතා වැදගත් ආරංචියක්. මේ වන විට දකින කොළ පැහැති ලපටි තුරුපත් නැහැ. වියලි කාලවල සෙල්සියස් අංශක 30 ඉක්මවා ගිය වාර්ෂික උෂ්ණත්වය කර්කාශ ශුෂ්ක පරිසර තත්ත්වයට හිමි කටුසර බව තියුණු කරනවා. ඉන් ඇතිකරන බලපෑම දරා ගන්නට සමත් මේ ශාක වගේම වනසතුන් උවත් ශරීරයේ පවා පෘෂ්ටිමත් වන්නේ මේ ස්වම් පෝෂිත කාල තුලදී පමණයි. එහෙත් සෑම සතිකුම මුහුණ දෙන බරපතල ගැටලුව නම් වර්ෂාවට ආවරණයක් නොමැතිකමයි. එය දෙපා සිවුපා සතාගේ සිට පා නැති පා බහුල ආදී සියල්ලන්ටම පොදු තත්ත්වයක්. තෙමිච්ච, වලිකුකුලන්, මොනරුන් ආදී පෙඳ බහුල සතුන් වැස්සකින් පසු දිගු වේලාවක් ගත කරනවා සිය තටු වේලා ගන්නට. එහිදී ආහාර සොයා ගැනීමට ඇති කාල රාමුවෙන්ද යම් පමණක් කැප කළ යුතුයි. මාංශ භක්ෂක උකුසු හා රාජාලි විශේෂ වැසි සමයේ පවා ගොදුරු ඩැහැගන්නා මුත් ඉඩක් ලද හැම විටම තටු වියලන අයුරු දිස්වනවා. බොහෝ විට ඊට පක්ෂීන් යොදාගන්නේ තුරුපත් රහිත කඳන් පමණක් ඇති අතු පමණයි. වැස්සේ පවා තෙමිමින් තම ආහාර කිස ගන්නා මුවරංචු තැන තැන දැකිය හැකි නමුත් සිරුරේ පවතින දීප්තිය සැලකිය යුතු මට්ටමකින් අඩුවෙනවා. අනිත් අතට සිය සිරුර පුරා ඇති වැහි බිඳු විසින් තෙත් කළ රෝම පන්තිය ජලයෙන් වියුක්ත කිරීමට හැම පමණක් චලනය කිරීමේ හැකියාව මුවන් සතුයි. උඩ බලද්දී යමක් බලන්න බෙල්ල රිදෙනවා. ඒත් ඉතින් අපි යම්කිසි ආකාශ වස්තුවක්, යානාවක්, කුරුල්ලෙක් යනකොට උඩ බලනවා. දැන් මේ අර උඩ ඈත මුදුනේ හදන්නේ තවත් විලෝපික පක්ෂීන් දෙදෙනෙක් තමන්ගේ ඊළඟ පරපුර සඳහා ඉන්න ජීවත් වෙන්න පැටවු බිහි කරන තැනක්. රංග, කොහොමද මේ උකුසු පවුලේ අයගේ වාසස්ථාන, එතකොට ඒගොල්ලන්ගේ පැටවුන් බිහි කිරීමේ ස්වභාවය සහ ඒවට අදාළ තත්ත්වයන්? ඔව්, අපි බැලුවොත් මේ ඉන්න පක්ෂි විශේෂය අලුවිස් උකුසා, එහෙම නැත්නම් ග්‍රේහෙඩ් ෆිෂිකල් කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට මේගොල්ලංග ශරීර වර්ණය ගැන සැලකුවොත් පාද යුගල් සුදු පාටයි, දුඹුරු පාට පියාපත් හා අලු පාට හිසක් තියෙනවා. එම අලු පාට හිස තමයි මේගොල්ලංග අඳුනා ගැනීමේ ප්‍රධානම ලක්ෂණය වෙන්නේ. ඊට අමතර මේගොල්ලන්ගේ ව්‍යාප්තිය ගැන සැලකුවොත් දකුණු ආසියාවේ මැලේසියාව, බටහිර ඉන්දුනීසියා වගේ රටවල් මෙයා ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඊට අමතර ලංකාව ගැන සැලකුවොත් මීටර් මුහුදු මට්ටමේ සිට මීටර් 1500ට වඩා අඩු පහතරට වනාන්තරවල තමයි මෙයා ව්‍යාප්ත වෙලා ඉන්නේ. ඊට අමතර මෙයා වැව් ජලාශ ගංගාශ්‍රිතව තමයි වැඩිපුර ජීවත් වෙන්නේ. මෙයාගේ වැඩිපුරම ආහාරය වෙන්නේ මසුන්. මෙයා කූඩු හදන්නේ මීටර් 30ට වඩා උස තුරුමුදුන්වල තමයි කූඩු හදන්නේ.
කෝටු කෑලි වලින් කූඩුව හදා ගන්නවා මීටර් දෙකක් විතර පළලට. ඊට අමතරව මෙයාගේ මෙයා බිත්තර දාන කාලය එන්නේ දෙසැම්බර් ඉඳන් මාර්තු අතර කාලයේ තමයි මෙයා බිත්තර දැමීමට මේ යොදා ගන්නේ. එතකොට මෙයාගේ බිත්තර රැකීමේ කාලය දින 45ක් විතර වෙනවා. ඊට අමතරව පැටවෙක් පරණත තත්ත්වයට පත් වෙන්න දින 70ක් විතර ගත වෙනවා. කොතරම් දෙවන්ත මාංශ භක්ෂක පක්ෂියෙක් වුවත් අවට මනා ලෙස දිස්වන උස්තුරු මුදුනක් තෝරාගන්නේ ආරක්ෂාවට හා ගොදුරු දෘශ්‍යමාන කිරීමේ පහසුවටයි. ඊට අමතරව කුඩා පැටවා වුවත් ඉතාම කුඩා අවධියේ සිට ලෝකය දකින්නේ ඉහළ අභ්‍යවකාශයේ සිටයි. අර පටන් ගත්තේ ටිකක් ඈතින් වැවගාව මේ තැන්නේ එන ටික. දැන් අපි නැග්ග කන්දට. එතකොට පේනවා ලුණුගම්බෙහෙර ජලාශය හරි උදාරම් විදිහට. දැන් මේ අපි තුන් දෙනා පා ඔසවන බිම එසේ මෙසේ භූමියක් නොවේ. මේක පෙර රජ දරුවෝ ඒකම රට වැසියෝ ගොඩ නගපු අද වෙද්දි නෂ්ටාවශේෂ බවට පත්වෙච්ච සතුන්ගේ රජදහනක්. ඒත් අතීත පුරාවිද්‍යාත්මක කැඩපතක්. ඒ කැඩපතේ අනුහස පේනවා මෙතෙන්ට ආවට පස්සේ. දැන් මේ අපි දකින චෛත්‍ය වගේ එකක් මෙතනත් තියෙන්නට ඇති මීට පෙරාතුව. ඒ තද වෙද්දි ඒවායේ තියෙන්නේ නටබුන් පමණයි. මේවා වන්දනීය දේවල් වුණට, මේවා ගෞරවනීය දේවල් වුණට අපේ අතීත මුතුන් මිත්තන්ගේ දහඩිය මහන්සිය සේම ඔවුන්ගේ ගෞරවාන්විත හැඟුම් ජනිත කළා හොයාගත් වූ පිච්චියෙන් ගොඩනකපු දේවල් වුණට, ඒවා මේ වෙද්දි නිදන් හොරු කඩංගෙහින් හමාරයි. මන් දන්නේ දැන් මේ බොහෝදෑ බෞද්ධ ස්ථාන නෙමේ රසා වනසා දමන්නේ නිදන් හොරුන්ට හිමිවන අපාය කුමක්දැයි කියා. මේ පුරාවිද්‍යා බිමට මොකක්ද කියන්නේ? ඇත්තන මේ ස්ථානය ඇත රජ දවස පුරාණයේ රුහුණු රාජධානයට අයත් ප්‍රදේශයක්. දැන් අදට වුණත් මේ අවට ප්‍රදේශ දිහා බැලුවොත් අපිට දැක් ගන්න පුළුවන් විශේෂයෙන් මාලිගාවිල, බුදුරුවගල, ඒ වගේම කතරගම මහදේවාලය, කිරිවෙහෙර, තිස්ස මහරාමය වගේ ප්‍රදේශ මේ ස්ථානයේ කේන්ද්‍ර කරගෙන වටා පිහිටු ප්‍රදේශ විදිහට අපිට අදටත් දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ රුහුණු රාජධානී සමයේ දුටුගැමුණු එළාර සමයේ ශාසනය ආරක්ෂා කරන්න හිටපු භික්ෂුන් වහන්සේලාගේ මේ භික්ෂුන් වහන්සේලා හිටපු ස්ථානයක් විදිහට මේ ස්ථානය අදටත් නටබුන් දක්නට ලැබෙනවා. කටාරං කොටපු ගුහා, ඒ වගේම කෙම් නටුමු වෙච්ච චෛත්‍ය සහ මේ ආරාම වගේ දේවල් අපිට මේ ස්ථානයේදී නිරීක්ෂණය කරාට පස්සේ දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ඉතාමත් මේ වටිනා ස්ථානයක් මේ ස්ථානය. ඒ වගේ මේ වගේ තවත් බොහෝ තැන් මේ අපේ ජාතික උද්‍යානයේ, ලුණුගම්බෙහෙර ජාතික උද්‍යානයේ දක්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට අපි කලින් කතා කරා මේ ගල්කණු මණ්ඩිය කියන ස්ථානය ජලාශයත් එක්කම තියෙන, ඒ වගේම පස්කෙම, බොල්හිඳගල, කෙම් හත වගේ ස්ථාන අපිට මේ පෞරාණික ස්ථාන විදිහට මේ උද්‍යානයේ තියෙන දක්න ලැබෙනවා. පැරණි නටබුන් රසක කොටස් වන ගැබ තුල දැකිය හැකි. ඒවා තවමත් ආරක්ෂිතයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු භූමියන්හි පවත්නා නටබුන් පිළිබඳ නිසි අධ්‍යයනයක් හා රූපමය පරිසරයක් හෝ සේයාරු එකතුවක් ලෙස කෞතුකාගාරවලදී හෝ උද්‍යානයට ඇතුල් වන ස්ථානයකදී දැකීමට සංචාරකයාට අවස්ථාව සැලසුවහොත් එයත් යම් පහසුවක් වේවි. බලන්නක කොච්චර දිගයිද කියල මේ ගල් තැල්ල එක්ක මේවා. ඉතින් පරණ පොකුණු කෙම් ස්වභාවික වෙන්න පුළුවන් සමහර විට. මේවා
මේ වතුරට බහින පඩිපෙළවල් ශ්‍රීන වෙලා ගිහිල්ලා වෙන්න පුළුවන්. දැන් රංග මේ පරිසර පද්ධතිය විශේෂයෙන්ම සත්තුන්ගේ මේ වෙද්දි වාසස්ථානනේ. මේවා කවුද පාවිච්චි කරන්නේ? මොනවද තියෙන රැකවරණයේ අයට සහ මොන මොන වගේ දේවල් වලටද මේ මේ පාෂාණ අවදි නිදියන් පාවිච්චි වෙන්නේ? ඔව්, විශේෂයෙන්ම මේවා ගල් සහිත ගල් ගුහා, ඊට පස්සේ ස්වභාවිකව හැදිච්ච ගල් කැම් විශාල ප්‍රමාණයක් මෙම ගල් කුළු මත තියෙනවා. විශේෂයෙන්ම මේවා වලසුන් දිවියන් වාසස්ථාන සඳහා ගල් ගුහා භාවිතා කරනවා. ඊට අමතරව පායන කාලවලදී මේ වතුර බීමට මෙම ස්වභාවික කෙම්වල තියෙන වතුර ටිකක් හිඳෙනවා අඩුයි. ඒක නිසා පායන කාලවලදී අලියතුන් ඇතුළු විශාල ප්‍රමාණයේ සතුන් පවා තම ජල අවශ්‍යතා සපුරව ගන්න මේ කෙම් භාවිතා කරනවා. ඊට අමතරව ඔය උගුස්සන් වැනි සතුන් සාමාන්‍යයෙන් ගල් කුළු මත තියෙන ගස්වල හුඟක් වෙලාවට කැමති කූඩුවක් හදාගන්න ආරක්ෂාව සහ ඔවුන්ට ගොදුරු සොයා යෑමේදී තියෙන වටපිටාව බලලා ඒ අවශ්‍ය ගොදුරට ටාගට් එකක් ගන්න ලේසි. ඒක නිසා ඒ වගේ සතුනුත් මේවා පවුලව භාවිතා කරනවා. ජෛව විවිධත්වය තවදුරටත් ඔසවා තබන්නේ භූමි විවිධත්වයයි. කටු පඳුරු සහිත කුඩා වනරොද සේම අතුපතර විහිදි දැවැන්ත ශාඛා පද්ධතියත් ගංගාධාර වනාන්තර ශේෂ කඳු ගැට ගල් ගුහා ආශ්‍රිත විසල් උස් ශිලාතලා තෘණ බහුල තැනි ප්‍රදේශ වගුරු හා තවත් විවිධ බොහෝ පැතිකඩ ඊට අයත්. පලු, වීර, මිල්ල, නෙරළු, දඹ ආදී ප්‍රමුඛ ශාක බොහෝයි. ගංගාධාර අසබඩ, කුඹු, තිඹිරි, වෙලන් ආදී ශාක දකින්නට හැකි. මේ උස් කඳු මුදුනින් ආය අපිට බහින්න වෙනවා පහලට. දැන් අපි යන්නේ අලුත් වනජීවී කළමනාකරණ පද්ධතියක් දැක ගන්න. දැන් මේ අපි දකින පුළුල් එලිමහන් භූමිය, ඒක එහෙන් ඇවිල්ලා මෙහෙන් යනවා. මේක අලුත් පරිච්ඡේදයක් වනජීවී කළමනාකරණයේ ලියා දක්වන්නට දරන ප්‍රයත්නයක්. දැන් හොරවපතානේ අලිගාල අපි පෙන්නුවානේ. මේත් එවැනිම ඊට වැඩිය එහා ගිය, එතනින් හඳුනාගත්ත සහ ඉගෙනගත්ත පාඩම් ආදියත් පාවිච්චි කළා කරන්නට යෙදෙන තවත් ලොකු ව්‍යාපෘතියක් මේ අපිට ඇහැ ගැහෙන්නේ යම් මට්ටමකට ආවට පස්සේ. ඔව්, මේ ස්ථානයේ ඇත්තටම හොරවපතාන වගේ ඊට වඩා වැඩි දියුණු කරපු ස්ථානයක්. එහි තිබුණු යම් යම් අඩුපාඩුකම් හඳුනාගෙන ඒ අඩුපාඩුකම් සපුරලමින් ඉදි කරන්න යන මේ දෙවැන්ත ස්ථානයක් හෙක්ටයාර් වපසරි හෙක්ටයාර් 3000ක් විතර වගේ ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම වට ප්‍රමාණය කිලෝමීටර් 30ක් විතර වගේ ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම අභ්‍යන්තර මාර්ග පද්ධතියක් මේ තුළ ඉදි වෙනවා. ඒකෙන් අපිට පුළුවන් අලි මොනිටර් කරන්න සහ විවිධ දත්තයන් ලබා ගන්න. ඒ වගේම මේ පුනස්ථාපන මධ්‍යස්ථානය තුළ වැව් 16ක් සහ තෘණභූමි කළමනාකරණය කරපු තෘණභූමි හෙක්ටයාර 200කට වැඩි ප්‍රමාණයක් අපි ඉදි කරන්න සැලසුම් කළා දෙනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළේ අපේ නිලධාරි මණ්ඩලය මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වනවා. මේක විශේෂ ව්‍යාපෘතියක් විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අලි ඇතුන්ගේ සංචරණ මණ්ඩපයක් වූ ලුණුගම් විහෙර උඩවලවත් කොස්ලන්දත් අතර යන එන අලින්ට පහසුකම් සපයන භූමියක්. එනයින් බලද්දී නොපෙනෙන සේවා ප්‍රමාණයක් ඒ තුලින් සැලසෙනවා. උද්‍යානයේ තුලම ජීවත් වන අලි රංචු දෙක තුනක් දැකිය හැකි. දැන් මේ කැලේ මැද්දේ ගෝල් පිටණියක් වගේ. ඇත්තටම ලුණුගම් වෙහෙර ජාතික උද්‍යානයට මම දන්න හුඟක් අය ඇවිත් නැහැ කියලා. ඒත් ඒක පුදුම පරිසර පද්ධති සංකලනයක්. ඒකම මේ වෙද්දි ඉතාම වේගයෙන් සතුන් නරඹන්නට අවකාශ සැලසෙන බොහොම ප්‍රතාපවත් ජාතික උද්‍යානයක ප්‍රගතිය සක්‍රීයව වේගවත්ව සාධනය කර ගනිමින් ඉන්නවා. උද්‍යාන භාරකාරතුමා විදිහට දැන් මේ අපි දකින්නේ සත්තුන්ට අවශ්‍ය පරිසර පද්ධතියක් නිර්මාණය වෙච්ච.
කොහොමද ඉදිරියේදී මේ උද්‍යානය සංචාරකයට එක්කම කළමනාකරණයට සංරක්ෂණයට පාදක කරගන්න. ඇත්ත වශයෙන් අපේ ප්‍රධාන අරමුණක් තමයි මේ වනසතුන්ගේ වාසභූමි කළමනාකරණය කරලා ඒ තුළින් සංචාර කර්මාන්තය මේ සංචාරකයන්ට සතුන් දෙක බලා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරලා මේ සංචාර කර්මාන්තය දිනු කරන්න. වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්තුමා අපේ සූරි බණ්ඩාර මැතිතුමා ඒ සම්බන්ධ විශේෂ උපදෙස් ලබා දීලා එතුමාගේ දැඩි සොයා බැලීම තුළ අපි මේ වසරේ හෙක්ටයක් 70ක් වගේ ප්‍රමාණයක් මේ වගේ තෘණභූමි කළමනාකරණය සිදු කරා. ඊට අමතරව මේ අපි මේ අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත මේ අවුරුද්දේ තව සංචාරකින් සඳහා පහසුකම් වැඩි දියුණු කිරීම අර්ථයේ සංචාර බංගලා දෙකක් අලුතින් ඉදිකිරීම පටන් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ කඩිනමින් මේ කටයුතු මම හිතන්නේ අවසන් කළා. ඒක සංචාරකින් සඳහා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර විශේෂත්වය තමයි සංචාර මේ 20 දෙනෙකුට පමණ නවාතැන් ගන්න පුළුවන් ආකාරයේ තමත් සුන්දර පරිසරක පිහිටි සංචාර බංගලා දෙකක් තමයි අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ. විහෙරගල ව්‍යාපෘති දත්තේ ලැබුණු ආධාර මත ඉදි කරපු සංචාර බංගලා දෙකක්. මම හිතන්නේ මේ සියලු කටයුතු කාරණා තුලින් මේ උද්‍යානයේ ඉදිරියේදී සංචාරක ප්‍රවර්ධනය ඇති කළා. යාල වගේ උද්‍යානවල තියෙන සංචාරක තදබදේ අඩු කරන්න මේවා ඉස්මතු කළා. මේ දේවල් සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි විශේෂ අරමුණක් වෙන්නේ. මම හිතන්නේ යාල ආසන්නයේ පිහිටා තිබීම මේකේ විශේෂත්වයක්. ඒ වගේම තමයි අපි මේ ලුණුගම් වෙහෙර ජාතික උද්‍යානය ඉදිරි කාලයේදී යාල කලාපංක 6 විදිහට වැඩිදුරටත් වර්ධනය කරන්න අදහස් කරන් ඉන්නවා. මම දැන් අධ්‍යක්ෂ ජනරාල්තුමා ඒ සම්බන්ධයෙන් දැඩි ඒ සම්බන්ධයෙන් විශේෂ උත්සාහයක් දරනවා. අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානය තවත් වසර කිහිපයක් තුළ යථාර්ථයක් වනු ඇති. රට තුල පවතින පීඩාකාරී අලි උවදුරට ප්‍රත්‍යක්ෂ සාධනීය පිළිතුරක් ඉන් අත්කර දිය හැකි වෙතැයි අපේක්ෂා කෙරෙනවා. නුදුරේදී මේ අලුත් විසඳුම පිළිබඳ පූර්ණ වැඩසටහනක් ඔබ කරා රැගෙන ඒමට අපේ අවධානය යොමු වුණා. ලුණුගම්බෙහෙර ජාතික උද්‍යානය වෙනුවෙන් අප ඇවිද ගිය පළමු පාසැරිය නිමා කරන්නේ තවත් බොහෝ තැන් එහිලා අපට හමුවන දවසක් ගැන සිතමි. මේ සෝබාධාමී අසිරිමත් ඉසව්ව සුරැකීම ඔබට බාරයි. එසේම එහි ගොස් මේ අලුත් පරිච්ඡේදය කියවා බැලීමටත් ඔබට දැන් නිසඟ අවකාශ සැලසී තිබෙන බව සතුටින් දැන්විය යුතුමයි. ඕනෑම දෙයක අන්ත දෙකක් පවතිනවා. නියඟය තියෙන තාක්කල් ඒක ඇත්තටම දුකක්. වැස්ස තමයි එවිට අපේක්ෂාව. සාධාරණය සහ ජයග්‍රහණය පිණිස. ඒත් වැස්ස වුණත් වැඩිපුර ආදා ආයෙත් දුකක්. අවර්ණ දෙයක් වුවත් වර්ණ ගැන්වෙනවා වෙලාවක. සෝබාධාම විවිධ අයුරින් සැරිසරද්දී මහ පොළොව මත සෝබාධාරා තුළින් අද ස්පර්ශ කළ තේමාව සෝබාධාමේම හඬා වැටීමත් නැගී සිටීමත් කියන කරුණයි. ආයෙත් ලබන සතියේ මුණ ගැහෙමු තවත් අලුත් පරිච්ඡේදයක් අත්විඳින්න.